විසුදනම් සාකච්ඡාවට පළමු වටේ සඳහා යොමු වෙන්න වෛද්‍ය නලින්ද ජයතිස්මහතා සමග දැන් ඔබතුමාගේ නායකතුමා සහභාගී වුණු ඉන්දියා සංචාරයත් එක්ක යම් දේශපාලනික මාතෘකාවක් බවට මේ මාතෘකාව පරිවර්තනය වෙලා තිනවා අපි දැක්කා රාජතාන්ත්‍රික නියෝජිතයින් සහභාගී වුණා ඔබතුමාගේ නායකතුමත් එක්ක සාකච්ඡාවට කිහිපයකට සහ ව්‍යාපාරිකයින් හම්බ වුණා දැන් අමුල් සමාගමට ගිය කතාව ගැන තමයි බරපතල විදියට සාකච්ඡා වෙන්නේ ඔබතුමන්ලා යම් අවස්ථාවකදී කරපු විවේචනත් එක්ක දැන් ඔබතුමන්ලා පක්ෂයක් නියෝජනය කරලා රාජතාන්ත්‍රික මට්ටමේ සංචාරයකට ගිහිල්ලා එහි රාජතාන්ත්‍රික නිලධාරීන් සමගයි මේ සාකච්ඡාව කරන්නේ. රටක් විදිහට අපි මුහුණ දෙන මේ ආර්ථික ප්‍රශ්නවලට යම් උත්තරයක් ඔබතුමන්ලාට ලැබුණාද? ඒ කියන්නේ විපක්ෂයේ කාර්යභාරය ඇතුලේ ඔබතුමන්ලාට අපි මේ උදව්ව කරන්න ලෑස්ති ඉන්දියාව විදිහට නැත්නම් තරුණ ව්‍යාපාරිකයෝ විදිහට එහෙම උත්තරයක් අපි දැක්කේ නැහැ ප්‍රකාශ වෙනවා ඔබතුමන්ලාගේ නායකතුමා පැමිණීමෙන් පස්සේ තිබ්බ මාධ්‍ය සාකච්ඡාවේදී උද මේ එල්ල වෙන චෝදනාවලට විතරයි උත්තර හම්බුනේ. අපි සාධනීය තැනකින් පටන් ගමු. ඇත්තටම මේක ලංකාවේ දැන් විපක්ෂයේ දේශපාලන පක්ෂයකට ඉන්දිය මධ්‍යම ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක්. ඒ අනුව අපි අනාගතයේ අපේ ආණ්ඩුවක් යටතේ ඉන්දියන් මධ්‍යම ආණ්ඩුව කොහොමද ආයෝජනය කරන්නේ කියන එක සම්බන්ධයෙන් නෙවෙයි අපි සාකච්ඡා කළේ. ඇත්තටම ඔවුන්ටත් තිබුණා විශේෂයෙන් මේ කලාපීය ආරක්ෂාව කලාපයේ සාමය සංහිඳියාව සම්බන්ධයෙන් යම් අදහසුව මාරුවක් කරගන්න. අපේ පැත්තෙන් අපිට උවමනාවක් තිබුණා ආර්ථිකයේ නැගීගෙන එන දැවැන්තයේ හැටියට ඉන්දියාවේ කාර්මික කෘෂිකාර්මික තාක්ෂණ විශේෂයෙන් තොරතුරු තාක්ෂණ ශේත්‍රයේ ඔවුන් අත්පත් කරගත් අත්දැකීම් පිළිබඳව යම් නිරීක්ෂණයක් කරන්න. ඒ නිසා මේක ඇතුලේ ඊට වඩා දෙයක් නැහැ. අපිත් යම් කිසි ආකාරයක දේශපාලන අධ්‍යයනයක් කළේ ඒ වගේම යම් කිසි ආකාරයක දේශපාලන අවබෝධයක් සිදු කරගත් සංචාරයක්. ඉතින් මම කියන්න කැමති මේකට කවුරු කලබල වෙන්න අවශ්‍ය නැහැ. කලබල වෙන අයට කලබල වෙන්න වෙලා තියෙන්නේ වෙනමකුත් දිසා නෙවෙයි. ඔවුන් හිතාගෙන හිටියා මේ රටවල් එක ගනුදෙනු කරන්න පුළුවන් ඔවුන්ට විතරයි කියලා. ඔවුන් මේ රටේ මතයක් හදමින් හිටියා ජාතික ජන බලවේගයට විදේශ සම්බන්ධකම් නැහැ, ඔවුන් ආවොත් ආයෝජන එකක් නැහැ වගේ දේවල්. ඉතින් මම හිතන්නේ ඔබතුමන්ලාට ඕනුනේ ඒක ඔප්පු කරලා පෙන්නන්න. ඒක ඔප්පු කරලා පෙන්නන්නම් මේක අපේ පැතිලීමක් වෙනවනේ. ඇත්තටම මේක ඉන්දියන් මධ්‍යම ආණ්ඩුවේ ආරාධනයක්. පෞගිය මාස 6 කට තිස්සේ අපි ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයත් එක්ක යම් මට්ටමේ සාකච්ඡා කරමින් හිටියා. ඒ සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියට ඔවුන්ගේ පැත්තෙන් තමයි මේ නිල ආරාධනය අපිට ලැබුණේ. ඉතින් ඊටාම හොඳට ඒක සලසුම් කළ තිබුණා කියලා මම කියන්න කැමති. විවිධ පැති ආවරණ ආකාරයට ඇත්තටම ගත්තොත් ජාතික ජන බලවේගය ඉන්දියාවෙන් ලැබුණ මේක පළවෙනි නිල ආරාධනාව. ඊට කලින් අපි පහුගිය දෙසැම්බර් මාසයේ අගසතියේදී චීනෙත් මෙවැනිම ආකාරයේ දවස් 5ක සංචාර නිරත වුණා. චීනෙත් නම් අපි ජනතා විමුක්ති පෙරමුණේ විවිධ කණ්ඩායම් පිටින් පිට අධ්‍යයන චාරිකාවල නිරත වෙලා තියෙනවා. මොකද ඉන්දියාව සම්බන්ධයෙන් පළවෙනි අත්දැකීම මම හිතනවා ඉන්දියන් මධ්‍යම ආණ්ඩුවටත් ඒ වගේම අපි සාකච්ඡා කරපු ප්‍රාන්ත ආණ්ඩුවලටත් ජාතික ජන බලවේගයේ ආර්ථික දැක්ම සහ කලාපීය භූදේශපාලනයේදී අපේ මැදිහත්වීම පිළිබඳව අපේ ප්‍රතිපත්ති පිළිබඳ උන්ට අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් මේක ඊටාම සාධනීය වශයෙන් බාරගන්න අපි සූදානම්. ඉදිරියටත් මෙවැනි අවබෝධාත්මක සාකච්ඡා පැවැත්වේවි. ඒ වගේම අපි කල්පනා කරනවා රට ආර්ථික වශයෙන් දියුණු කිරීමේදී අපේ සැලැස්මකට කොහොමද ලෝකයේ බලවත් ආර්ථික වශයෙන් බලවත් රටවල් වලින් අපි උදව් උපකාර ලබා ගන්න කියලා. රාග්ධනය ආයෝජන ලෙස කියන්නේ ඔවුන් ලෑස්ති ඉන්දියාව රටක් විදිහට ඔබතුමන්ලාගේ ආණ්ඩුවක් යටතේ වුවත් ඔවුන්ගේ දායකත්වය දෙන්න උදව් කරන්න ලෑස්ති. එහෙම නොවේ කියලා කියන්න අමාරුයි. නමුත් මම හිතන්නේ එවැනි සාකච්ඡා අපි ආරම්භ කළ යුතු වන්නේම අපි මේ රටේ ජනතාවගේ වරමින් රාජ්‍යබල ලබාගත් පසුව. නැත්නම් මටත් ඒකට කියන්න පුළුවන් ඔව් ඔව් ඒගොල්ලෝ අපිට උදව් කරන්න පොරොන්දු වුණා. එයා මේවා කියලා මම හිතන්නේ ඒක රාජ්‍ය තාන්ත්‍රික තම සූසු දෙයක් නෙමෙයි. වැදගත් වෙන්නේ අප සහ ඉන්දියන් මධ්‍යම ආණ්ඩුව අතර ඇතිවන මේ අවබෝධය. ඒක පළවෙනි පියවර විතරයි. ඉතින් තව ඉස්සරහට ඒ අවබෝධය වඩා අපුළු වේවි කියලා අපි හිතනවා. මොකද අපි පක්ෂයකට විශ්වාස කරනවා ඉන්දියාව අපිට අසල්වැසි රාජ්‍ය හැටියට ආර්ථික සහ දේශපාලන බලවතෙක් හැටියට යම් කිසි ආකාරයක අපි දේශපාලනිකව ගනුදෙනුවක් සිදු නොකර ඉදිරියට යන්න බෑ කියලා. ඉන්දියාව විශේෂයෙන් වැදගත්. මොකද ඔවුන් තමයි අපිට ඉන්න ළඟම රාජ්‍ය, අපේ ළඟම අසල්වැසියා. ඒ නිසා ඉන්දියාව අමතක කරලා ලංකාවට ගමනක් නැහැ. ඒක අපි තීරුම් ගන්න ඕන. ඉන්දියාව පමණක් නෙවෙයි. බංග්ලාදේශයද, පකිස්තානයද,
ආසියා රටවල් රටවල් චීනය වියට්නාමය අග්නිදිග ආසියා රටවල් ඉන්දුනීසියාව දකුණු කොරියාව මේ ආදී රටවල් ගණනාවක් නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අපිට අවශ්‍යයි කියන දේ ඔබතුමාට පිළිගන්න අනිවාර්යයෙන් ආර්ථික ජන බලයේ නියෝජනය කරන්නේම සමබර විදේශ ප්‍රතිපත්තිය කියන එක ඒක ඕනෑම රටක් සමග ඔබතුමාට ලෑස්ති ඉදිරියට යන්න කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේද රුසියාවද චීනයේද ජපානයේද මොහොන් රටක් අහන්න ඒ රටවල් එක්ක ඔබතුමන්ලව යම් හඳවරකට හේතු වෙලා තිබුණා යම් කාලයක් ඔබතුමන්ල සමාජවාදයේත් එක්ක ආපු පක්ෂයක් ඒව ඇවිල්ලා දේශපාලන ඔබතුමන්ලගේ පක්ෂය දැන් වෙනස් එහෙමද නිමේෂ් ඒක අපේ වෙනසකට වඩා අපිව විවිධාකාරයට හංවඩු ගන්න කැමති අය ජනතාවගේ යම් කිසි ආකාරයක නොදැනුවත්භාවය සහ ජනතාවගේ අවබෝධය අඩු වීම මත දේශපාලන වාසි ගන්න හදපු අය ඉතිහාසය කරපු වැඩක් ලෝකයේ සියලුම සමාජවාදී රටවල් ලෝකෙ බොහෝ රටවල කටයුතු කරනවා මේ ලංකාවේ තමයි මේ කියන උත්සාහ කරන්නේ චීන වැඩ ගන්න අරගලොත් එක විතරයි වියට්නාම් වැඩ ගන්න මේගොල්ලොත් එක විතරයි අරවා මේවා ඒවා සම්පූර්ණ බොරු කතා අද ලෝකෙ විවෘත වෙලා තියෙන්නේ ලෝකයේ සියලු රටවල් එක ආර්ථික ගනුදෙනු කිරීමෙන් තමයි නලින්ද ජාතිස් මහතා වෙත මම නැවත එනවා දැන් අද අපි හැමෝටම ඉතාම වැදගත් කාරණාවක් සිද්ධ වුණා ඒ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ මේ විදුලි බිල සම්බන්ධ කාරණේදී මහජන අදහස් විමසීම BMICH එකේදී සිද්ධ වුණා මම දන්න විදිහට ඔබතුමත් අද ඊට සහභාගී වුණා පක්ෂයක් විදිහට මේ අවස්ථාවේදී ඔබතුමන්ලා දරපු ස්ථාවරය මොකද්ද විදුලි බිල සම්බන්ධයෙන්? ඔව් දැන් විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කරලා තිනවා 3.3%කින් විදුලි බිල අඩු කරන්න. 3.3%කින්. ඔවුන් ඒ සඳහා උපයෝගී කරගන්නේ 2024 වසරේදී රුපියල් බිලියන 23ක ලාභයක් අපේක්ෂාවෙන්. හැබැයි අපි සංඛ්‍යාලේඛන සහිතව පෙන්නුම් කරා ඒ විදුලි බල මණ්ඩලයේ පාලන අධිකාරිය විසින් මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කරන ලද සංඛ්‍යාලේඛන දෝෂ සහිතයි කියන එක. ඒකේ පිළිගන්න බැරි ආකාරයට චරණ වියදම් වල සහ බෙදා හැරීමේ වියදම් වලදී 2023 අවුරුද්දට සාපේක්ෂව දෙගුණකට වඩා වැඩි ප්‍රමාණයක් ඇසමෙන්තු කළා තියෙනවා. ඒ විදුලිය ජනනයේ සිට බෙදා හැරීම දක්වා වන සියලු වියදම් ඇතුළත් වන ඔවුන්ගේ වියදම් සකස් වෙන්නේ ඊට පස්සේදී මේ ගානට විදුලි බිල තිබ්බහම ඔවුන්ට අය කරගන්න පුළුවන් මිල දක්වලා තිනවා රුපියල් බිලියන 700 ගානක් වගේ. ඒතොර ඒ අතර තියෙන වෙනස තමයි ලාභයේ බිලියන 23ක් කියන එක. හැබැයි මේ බිලියන 23ට ඔවුන් ඇවිල්ලා තිබෙන්නේ අර කියන ආකාරයට ජනන ධාරිතා වියදම් සහ බෙදා හැරීමේ වියදම් අසීමාන්තික ඒ කියන්නේ පිළිගත නොහැකි ආකාරයට ඉහළ දැමීමෙන්. උදාහරණයක් කිව්වොත් එම පසුගිය වසර පහේම මේ ශේෂ්ඨ දෙකට ගියපු වියදම් වගේ දෙගුණයකටත් වැඩි ප්‍රමාණයක් 2024යි කියලා ඔවුන් වියදම් ඇස්මෙන්තුවක ඉදිරිපත් කළා තියෙනවා. ඒ අනුව තමයි බිලියන 23ක ලාභයක් පෙන්නුම් කරන්නේ. ඔව් සමහර ඔබ කියන්නේ ලොකු ලාභයක් නැහැ කියලා පෙන්නනවා දැන් මේ හදන්නේ. නැහැ කියලා පෙන්නුම් කරන්නයි හදන්නේ. මේකේ ඇත්ත සංඛ්‍යාලේඛන වලට ගියොත් අපිට පේන හැටියට තව බිලියන 148කට ආසන ප්‍රමාණයක් මේ සමස්ත වියදමෙන් අඩු කරගත හැකි. ඒ අනුව මේ විදුලි බිලෙන් 128ත් 33% ප්‍රමාණයක් ඇවරේජ් එකකට 30ක් විතර අඩු කරන්න පුළුවන්. අපි තර්කයේ ඉදිරිපත් කළේ මේ විදුලි බල මණ්ඩලයේ පාලන අධිකාරිය දැන් ඉදිරිපත් කළ තියෙන 103.3 වෙනුවට 130ක් දක්වා මේ අඩු කිරීම යන්න පුළුවන් කියන එක කරුණු සාධක සහිතව අපි ඉදිරිපත් කරා. ඉතින් මහජන උපයෝගිතා කොමිසමේ වගකීම තමයි මහජනතාව වෙනුවෙන් සාධාරණ වියදමක් ඉදිරිපත් කරන එක. දැන් විදුලි බල මණ්ඩලය මොනතරම් සංඛ්‍යාවකින් ඉදිරිපත් කරත් මහජන උපයෝගිතා කොමිසමට නෛතිකව ව්‍යවස්ථානුකූලව නීත්‍යානුකූලව බලය පැවරලා තියෙන්නේ සාධාරණ වියදමක් ඉදිරිපත් කරන්න. නිකං වියදමක් නෙවෙයි සාධාරණ වියදම. උන්ට ප්‍රශ්න කිරීම හැකියාවකුත් තියෙනවා. අනිවාර්ය වශයෙන්. දැන් ඊළඟට මම පැහැදිලි ඉදිරිපත් කර ඇතන ගිය අවුරුද්දේ ඔවුන් 118කින් විදුලි බල මණ්ඩලයේ පාලන අධිකාරිය විදුලි බිල වැඩි කරන්න අවසර ගත් අවස්ථාවේදී ඔවුන් කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කරනවා PUCSL එකෙන් සම්පූර්ණ කරන්න කියලා 2023 සහ 24 වසරවල 23 දෙසැම්බර් සම්පූර්ණ කරන කොන්දේසි කීපයක් තිබුණා 24 ජනවාරි සම්පූර්ණ කරන කොන්දේසි කීපයක් තිබුණා එකක්වත් ඉෂ්ට කළා නැහැ මේ කොන්දේසි 8ක 10ක ලයිස්තුවක් තියෙනවා එතකොට ඔය පුනර්ජනනීය බලක්ෂති සම්බන්ධයෙන් සැලසුම් ඉදිරිපත් කරන එක නවජනන සැලසුම් වියදම් අඩු කරගන්න ඒවා ගොඩක් තියෙනවා මම ඉදිරිපත් කරනවා ඊළඟ වටේදී මේවා ඉටු කළත් නැහැ ඉතින් මම මේ කරුණු කීපය ඉදිරිපත් කළේ වෙන මොකුසා නෙවෙයි මේක ඇත්තටම කිව්වොත් එමේ ඉලක්කම් හරඹයක් කරලා තියෙන්නේ මේ වෙලාවේදී ඇත්තටම ජනතාවට පාරිභෝගිකයට කර්මාන්ත කරුවන්ට විශාල වශයෙන් විදුලි බිලේ සහනයක් වුණා කරනවා. මොකද මේ රට මෙතනින් එහාට යන්නම් නිෂ්පාදන ආර්ථිකයට යන්න නම් මේ අයට අනිවාර්ය වශයෙන් සහනයක් ලබා දිය යුතුයි. මොකද මිනිස්සු හම්බ කරන්නේ නිමේෂ් ලයිට් බිල් ගෙවන විතරක් නෙමෙයිනේ. හම්බ කරන ඔක්කොම ලයිට් බිල් විතරක් ගෙවනවා නම් ඒක වෙන සාකච්ඡාවක්. හැබැයි ඔය හම්බ කරන එකෙන් කන්න බොන්න ඕනා, අඳින්න පළඳින්න ඕනා, බේතියෙත් ගන්න ඕනා
ඊට පස්සේ දරුවෝ ඉස්කෝලේ යවන්න ඕන දැන් වැඩි වෙලා නැහැ දැන් වැඩි වෙලා නැහැ නමුත් වේදන් අසීමාන්තික වැඩි වෙලා එහෙම වෙලාවක තුන් සැරයක් විදුලි බිලත් වැඩි කරලා තිබෙද්දී මේ අඩු කිරීමේ සොච්චන් සහගත භාවය තමයි අපි කරු හැලී ඉදිරිපත් කරේ ඉතින් අපි මහජන උපයෝගිතා කොමිසමන කිව්වේ 2009 විදුලි බල පනතෙනුත් 2002 මහජන උපයෝගිතා කොමිසම පනතෙනුත් ඔබට පැවරී ඇති බලතල 90 මේ පබ්ලික් හියරින් කියලා කියන්නේ නිකම්ම නිකන් ඇවිල්ලා මේ අර නිකම් මූණිච්චාවට ජනතාවගේ අදහස් වලට පැහුම්කන් දුන්නා කියන එක වෙනුවට මේ අදහස් සලකලා බලලා ජනතාවට දැනෙන සාධාරණ මිල අඩුවීමක් සිදු කරන්න කියලා මොකද මහජන උපයෝගිතා කොමිසම තියෙන්නේ විදුලි බල මණ්ඩලයේ පාලන අධිකාරිය සහ ඇමතිවරයා කියන ඕනෑම දෙයකට රබර් සීල්ලක් ගහන්න නෙවෙයි කියන එක තමයි සමයි දැන් ඔබතුමා පැහැදිලිව කියනවා විදුලි බල මණ්ඩලයේ ඉදිරිපත් කරපු දත්ත දෝෂ සහිතයි ඔබතුමාට පැහැදිලිව සාක්ෂි සාධක සහිතව ඔප්පු කරන්න පුළුවන් කමක් තියනවාද මේ ආකාරයට දත්ත වැරදියට තියෙන හේතුව සහ නිවැරදි දත්ත මොනවද කියන එක ඒ වගේම ඔබතුමන්ලා පදනම් කරගන්න උපකල්පනය මොකක්ද ඊට වඩා දැවැන්ත ලාභයක් ජනතාවට දෙන්න පුළුවන් කියන කාරණේ පළවෙනි එක තමයි ගිය අවුරුද්දේ විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 48ක ලාභයක් ලැබුවා 23 ඒ බිලියන 48ත් අපට ආරංචි හැටියට බිලියන 48 නෙමෙයි ඇත්ත සංඛ්‍යාව 60කට වඩා වැඩි කියලා කියන්නේ හරිද එතකොට ඒ 48 ඔබ කියන්නේ දැන් මේ සැබෑ ලාභේ නෙමෙයි මේ එළියට ඇවිල්ලා තියෙන්නේ සැබෑ ලාභේ නෙවෙයි එළියට ඇවිල්ලා තියෙන්නේ එතකොට බිලියන 48ක් ගිය සැරේ ලාභ ගත්තනම් ඒ ලාභය ජනතාවගේ විදුලි බිලෙන් සහනයක් ලබා නොදෙන්න කටයුතු නොකළේ ඇයි? දැන් මේගොල්ලෝ හැමදාම කියන්නේ පාඩුයි ඒක නිසා ජනතාව අය කරගන්නවා කියලා. හැබැයි බිලියන 40කට ලාභයක් අරගෙනත් ඇයි ඒ සහනය ප්‍රමාණාත්මකව ජනතාවට ලබා දුන්නේ නැත්තේ? ඒක ප්‍රශ්නයක්. ඊළඟ එක තමයි දැන් මේ සමහර පුරෝකථනයන් ගත්තොත් එහෙම විදුලි බල මණ්ඩලයේ 2023 සැප්තැම්බර් මාසයේ වුන් කියනවා මුල බිලියන 51ක් පාඩුයි කියලා. ඊට පස්සේ මේක අඩු කරගෙන ඔක්තෝබර් මැද වෙනකොට කියන පාඩුවේ බිලියන 18යි කියලා. ඔන්න ඔය ඒ පාඩුවත් එක තමයි 18 විදුලි බිල වැඩි වෙන්නේ. එතකොට මාස එකහමාරක් ඇතුළත බිලියන 33කින් ලේසිපසු ගන්න රුපියල් බිලියන 33කින් නෝන් කියනවා පාඩු අඩු කරගත්තා කියලා. දැන් මෙහෙම සංඛ්‍යා ඉදිරිපත් කරන විදුලි බල මණ්ඩලයේ පාලන අධිකාරියක් මේ දැන් කිව්වහම අපිට බිලියන 23යි තමයි අපිට ලාභයක් තියෙන්නේ. ඒ නිසා තමයි 3.3ක් දෙන්න පුළුවන් කියලා මේ සංඛ්‍යාලේඛනේ එහෙම්මම් පිළිගන්න එපා කියන එක තමයි අපි මහජන උපයෝගිතා කොමිසමට කිව්වේ. මොකද දන්නවද මේ මහජන උපයෝගිතා කොමිසම කියලා කියන්නේ මේ කවුරු හරි පාර යන කට්ටියක් අල්ලලා වාඩි කරන එකක් නෙවෙයි. ඒ පස් දෙනා පනතෙම්ම 2002 ඔවුන් පත් කිරීමේ යම් යම් නිර්ණායක ඉදිරිපත් කළා තියෙනවා. ඔවුන් පාර්ලිමේන්තුවක් කියන්න ඕන. එතන අනිවාර්ය වශයෙන්ම නීතිය සම්බන්ධ දන්න කෙනෙක් ඉන්න ඕන. එතන අනිවාර්යයෙන්ම ඉංජිනේරු විෂය සම්බන්ධ දන්න කෙනෙක් ඉන්න ඕන එක්කෙනෙක් හරි. එතන අනිවාර්යයෙන්ම ව්‍යාපාර කළමනාකරණයේ පිළිබඳ විශේෂඥයෙක් ඉන්න ඕන එක්කෙනෙක් හරි. එහෙමත් පාර්ලිමේන්තුව කියන ඒ සංගීතය මේ වත්මන් මහජන උපදේශක කෙනෙක් තියෙනවද? කිනකා ගැන දන්නේ නැහොත් මං හිතනවා කියලා. සමහරවිට කෙටි ප්‍රශ්නයකට උත්තරයක් ඕනේ. දැන් ඔබතුමන්ලා මහජන උපයෝගිතා කොමිසමට පක්ෂයක් විදියට අද සහභාගි වෙන්නේ එතුමන්ලා ආරාධනා කළාද නැත්නම් ඔබතුමන්ලා පෞද්ගලිකව අදහස් දක්වන්න අවශ්‍ය කියලා වෙලාවක් ඉල්ලගෙන. නෑ අපි පෞද්ගලිකව ඉල්ලලා ඒ කාල ස්ලොට් එක වෙන් කරගෙන විනාඩි 10 අපි ගත්තා. අරගෙන තාපි මේ කරුණු බෙදාගෙන ඉදිරිපත් කළේ. විදුලි වල මණ්ඩලයේ පාලන අධිකාරියෙන් අහලා මහජන උපයෝගිතා කොමිසම රටේ ජනතාවට කියන්න ඕන. ඇයි ගිය අවුරුද්දට ඊට කලින් අවුරුද්දට ඊට අවුරුදු 5ක් ඇතුළතදී උනාට වඩා මේ තරම් වැඩි වියදමක් මේ අවුරුද්දේ වෙන්නේ කියන එක. එහෙම තමයි. එතකොට මේ මහජනතාවට තොරතුරු දැනගැනීමේ අවස්ථාව ලැබෙන්නේ. දැන් එක්සත් ජාතික පක්ෂය 1983 කළු ජූලි නිර්මාණය කරපු පක්ෂයනේ. අද එතකොට එහෙම නොකර ඉන්නෙක් ගැන අපි සතුටුයි. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය තමයි 1983 ජනතා විමුක්ති පෙරමුණ තුළ පක්ෂ තුනක් තහනම් කරේ. අද ජනාධිපතිකම ඒගොල්ලෝ තියාගෙන එහෙම නොකරන ගැන අපි සතුටුයි අත්තරම. ඒ වගේම තමයි 1990 දශකයේ 87 88 89 කාලෙදී මේ රටේ තරුණ ජීවිත 60,000ක් නැති කර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ. අද ඒ තත්ත්වයට ඇවිල්ලා නැති එකෙන් අපි සතුටු වෙනවා. මොකද ඒවා කියන්න ඕනේ නැත්තම් දැන් මේ ඔක්කොම එන්නේ ඉතිහාසයේ සියලු වර්ධවල් අපි මත පටවලානේ. ඒ වගේම දැන් මේ ආක්‍රමණයක් සහ විකිණීමක් පටලවාගෙන කරුණ ඉදිරිපත් කරලා යනවනම් ඒක දේශපාලන තක්කඩිකමක් වෙන්නත් පුළුවන්. 1987-88 කාලේ සිද්ධ වුණේ මොකද්ද? ඉන්දියාව විසින් අපේ භූමි ආක්‍රමණය කළා කියලා. මැදිහත් වීමක්. අපේ ගුවන් සීමා ආක්‍රමණය කළා. අපේ මුහුදු සීමා ආක්‍රමණය කළා. ඩෝරා යාත්‍රා එව්වා. ගුවනින් ඇවිල්ලා පරිප්පු දැම්මා. ඉන්දුලංකා ගිවිසුමක් අස්සම් කරා. ඒ ගිවිසුමට එක්සත් ජාතික පක්ෂ ඒ කාලේ ආණ්ඩුවේ හිටපු අගමැතිවරයා සම්බන්ධුනේත් නැහැ.
ගාමිණී ජයසූරිය ඒ විගසන විරුද්ධව ඇමතිකමින් ඉල්ලා අස්සුණා. තවත් මන්ත්‍රීවරෙක් ඉල්ලා අස්සුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගියා අද කතානායකතුමා. මේ ආදී එක්සත් ජාතික පක්ෂ සමහරත් මේකට විරුද්ධ වුණා. රටේ ප්‍රදේශපාලන පක්ෂ ගන්නවා කියලා දුන්නා. ඇයි ඒ? ඒක ආක්‍රමණයක්. එතකොට අපි පක්ෂයක් හැටේදා ඒ ආක්‍රමණය කැඳවගත්ත එවකට පැවති ආණ්ඩුවට විරුද්ධව වගේම ආක්‍රමණිකයාට විරුද්ධව සටන් කරා. එහෙම කරන්න ඕනේ. අදත් ලෝකේ කොයි රටක් අපි අවට ඉන්න හරි කොයි රටක් හෙට අපි ආක්‍රමණය කළොත් ඒ ආක්‍රමණිකයාට විරුද්ධව අපි සටන් කරනවා. ඒක මේ මාතෘභූමියට ආදරය කරන සියලු පුරවැසියන්ගේ වගකීමක් යුතුකමක් හැටියට සමානයි. දැන් ඔබ කියන අදහස හරි පැහැදිලි. ඔබ කියන්නේ අපි ඒ දවස්වල ඉන්දියා පරිපාලනයට ඉන්දියා මේ ආක්‍රමණ වලට එරෙහිව තමයි අපි අපේ අදහස් මතවාද ඉදිරිපත් කළේ සහ ඒ පාලනය හරහා අපිට රටක් විදියට එල්ල වෙච්ච බලපෑමට නේ ඔබතුමන්ලා ඔය විරුද්ධ වුණාය කියන ප්‍රකාශ කරන්නේ. ඒක ආභ්‍යවසමිනාට. ඒක ආක්‍රමණයක්. හැබැයි දැන් මේ සිද්ධ වෙමින් පවතින මොකද්ද? මේ ලංකාවේ ආණ්ඩුව මෙතුමන්ලා කලින් නියෝජනය කරපු 2015 19 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත් දැන් ඉන්න වර්තමාන ජනාධිපතිවරයාගේ ආණ්ඩුවත් ඔවුන් ප්‍රසිද්ධියේ මෙරටේ දේපොළ විකුණන්න අයවැයත් කතා කරනවා පාර්ලිමේන්තුවත් කතා කරනවා. දැන් ටෙලිකොම් එක විකුණන්න යෝජනාව ගෙනාව ඉන්දියාවෙන්ද ලංකාවේ ආණ්ඩුවෙන්ද කියන්නේ? මෝටර් සෙට් එක විකුණන්න කතා කරන්නේ ඉන්දියාවේ ආණ්ඩුවෙන්ද ලංකාවේ ආණ්ඩුවෙන්ද? මේගොල්ලෝ තමයි විකිණීම සඳහා ප්‍රකාශයට පත් කරන්නේ. දැන් NLDB එකේ ෆාම් විකුණනවා කියලා කිව්වේ කවුද? ඉන්දියා ආණ්ඩුව ලංකාවේ ආණ්ඩුවද? මේගොල්ලෝ විකුණනවා කියනවා. එතකොට ලෝකේ රටවල් විකුණනේව ගන්න එනවා. අපි විරුද්ධ වෙන්නේ ප්‍රධාන වශයෙන්ම මේ විකිණීම කරන ආණ්ඩුව. අපි ඉන්දියාවට ගියාට පස්සේ අමුල් එක සාකච්ඡා කරපු වෙලාවේ අපි කිව්වා මේ රටේ අපිට මේ NLDB එකේ ෆාම් සංවර්ධනය කරන්න අපිට පුළුවන්. හරිද? ඒ නිසා මේ වගේ ගනුදෙනු වලට හවුල් වෙන්න එපා කියන එක. අමුල් එකේ තාක්ෂණය මේ අපේ සම්පකාර ගන්න එන්න එපා කියලා පැහැදිලිව කිව්වා. අපි කිව්වා අපේ විරෝධයක් තියෙනවා, ජනතාවගේ විරෝධයක් තියෙනවා. මේක පැහැදිලිව කිව්වා. ඇත්තටම අමුල් එකත් එක්ක කරපු සාකච්ඡාව මේ අනිත්තර ආයතන බලන්න ගියා වගේ නැත්නම් ඉන්දියා විදේශ මන්ත්‍රීවරයත් එක්ක වගේ මේ ඉතාම සුහදශීලී එකකට වඩා පොඩි උණුසුම් තත්ත්වයක් ආපු එකක්. මම කියන්නේ අපේ ස්ථාවරය අපි කිව්වා. අපි කිව්වා මේකට විරුද්ධව ගොවි ජනතාව පාට බැහැල ඉන්නවා. මොකද අපිට මේක කරන්න පුළුවන් වැඩක්. පැහැදිලි අපි ඔබේ තාක්ෂණය අපිට දෙන්න, ඔබේ සහාය අපට දෙන්න. හැබැයි මේක අපිට කරන්න පුළුවන් කියන එක. කළු ජූලියක් ඇති වෙනවා. ඒක කළු ජූලිය තුල අපි කවුරුත් දන්නවා ඔක කාටවත් වහන්න බෑ. විශාල භූමිකාවක් යම් යම් දේශපාලන ප්‍රවාහයන් විසින් සිදු කරා. ඔය සමායන මම කළු ජූලියට අපි සම්බන්ධයි කියලා ඔයගොල්ලෝ කොහේ යන්නේ? නෑ නෑ මම කියන්නේ නෑ. මම කියන්නේ අහගන්නකො පොඩ්ඩක්. එක එක දේශපාලන ප්‍රවාහ මම බාධා කිරීමක් කරන මොකද දන්නවද? දැන් ඔබතුමා පිළිගන්නවද මේ රටට අහිමි වුණේ උගත් බුද්ධිමත් තරුණ ඒකේ ආදීනෝ දැන් විඳින්න මම ඉන්නක පොඩ්ඩක් කියන්න හරි දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් නැති මවාපාපු කළු ජූලියක් බවට පත් වුණානේ. කියන්නේ බලගෙන ඒක මහා විශාලට ගෙනිච්චා. ඊට පස්සේ යම් ඒකින් ලැබුණු තොරතුරු අනුව පවතුම් රජයට සිදු වුණා ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරා. ඒතොර ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරපුවාම එතුමලා යම් ඒ කාල සීමාව තුළ හැසිරිච්ච ක්‍රියාමාර්ග මිනිහෙකුට පාරේ බහින්න දෙන්නේ ලයිට් දාන්න දුන්නේ තමන්ගේ රත්තරම් බඩු ටික තියාගෙන ඉන්න හම්බුනේ. ඔබ පක්ෂ තුනක් තහනම් කරානේ ආණ්ඩුවේ. මොනවද? නව සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණේ. මේ පක්ෂ තුනෙන් කවරව පක්ෂයක්? ඔය කළු ජූලියට සම්බන්ධයි කියලා ඕගොල්ලන් ඊට පස්සේ ආණ්ඩු දිනන අවුරුදු 10 කට වැඩි කාලයක් ඔයා ගත්තද? නරින්ද මම කිව්වේ මම එක විවිධ දේශපාලන විවිධ දේශපාලන පක්ෂ මේකට එකතු වෙන්නේ නැති අපිට අහවල් කෙනෙකුට දැන් ඊයේ පෙරේදා ගෙවල් ගිනි තිබ්බා කියලා නරින්ද දේවි පෙරේදා දන්නවනේ අපි ඒක මම නම් මඩ ගන්නෙ නැහැ. මඩ ගහන්න යන්නේ නැහැ. මම කියන්නේ එහෙම ඉතිහාසාත්මක කරන හැබැයි ඒක වෙන දේශපාලන කණ්ඩායම මේකට සම්බන්ධ ව්‍යාජ සහගත චෝදනාවක්. යම් සංවිධාන කියලා හරි යම් සංවිධාන මේකට සම්බන්ධ වුණා. ජනතා විමුක්ති පෙරමුණ කියලා මම කියන්නේ නැහැ. හරි. අද එතුමලා හිටපු කොනේ ඉඳලා අද ඇවිල්ලා තියෙනවා රයිට්. අපි යම් දායකකට යන්න ඕන. රට එක තැනකට ගේන්න ඕන. ඒතර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගෙනියන මතය තුල අද ජනතා විමුක්ති පෙරමුණ ඉන්නවා. ඒ කියන්නේ අපි අනිත් රටවල් එක්ක ජනාධිපතිතුමාගේ මතය අතර සම්බන්ධ මොකක්ද? මොකද නේද මම කියන්නේ මම විනාඩි දෙනවා. ඒතර අද අපි මේ මැතිවරණයක් තියලා මේ විදිහට ඊළඟට කවුරු හරි ජනාධිපති වෙන පුද්ගලයාත් මේකනම් කරන්න හදන්නේ. ඒතර මේ අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා යන්නේ. ඔබේ අවසන් යන මේ ක්‍රමවේදය හරි කියන එක අද පිළිගන්න තියෙනවා. නමුත් මේ අඩුපාඩු ඇති. එතුමාට තියෙන චෝදනා තියෙනවා රාජපක්ෂරුව ආරක්ෂා කරනවා, අරවා කරනවා, මේවා කියනවා. නමුත් මම නලින්ද මන්ත්‍රීතුමන් ඉල්ලීමක් කරනවා. ඒගොල්ලෝ ගාව තියෙනවා මේ රාජපක්ෂරුවන්ගේ ෆයිල් ගොඩක්. අපි මේ ෆයිල් ගොඩ දාලා රනිල් වික්‍රමසිංහට කියමුකෝ මේගොල්ලන්ගේ මේ උසාවියේ අවුක දාමුකෝ එළියට.
ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරපු උපක්‍රමයම නෙමෙයි අද සමහර විට ඉන්දියාවේ ආණ්ඩුව ලංකාව සහ ආසියාකරේ දකුණු ආසියාකර රටවල් සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ දැන් ඔබ බලන්න 90 දශකයේ විතර ඉන්දියාව හිටියේ සෝවියට් දේශයත් එක්ක ලංකාවේ ජයජවර්ධන ආණ්ඩුව හිටියේ ඇමරිකා එක්සත් ජනපදයත් එක්ක අද ඉන්දියාව බ්‍රික්ස් එක ඇතුළේ චීනියත් එක්කත් ඉන්නවා ඒ වගේම G20 එකත් එක්ක ඇමරිකාවත් එක්කත් ඉන්නවා හැමෝම අර නොබැඳි ප්‍රතිපත්තියට යනවා අද ඒ නොබෙන්දි හෝ මොකක් හරි විදේශ ප්‍රතිපත්තියේදී හැම රටක්ම උත්සාහ කරනවා තමන්ගේ රටේ නැෂනල් ඉන්ටරෙස්ට් එක ජාතික අභිලාෂයන් සහ ජාතික ආරක්ෂාවට උපරිම සාධාරණයක් කරන්න. දැන් ඉන්දියාව මේ කලාපයේ ආර්ථික සහ දේශපාලන බලවතෙක් හැටියට ඔවුන්ගේ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාවයක් ලබා දෙනවා. මම හිතන්නේ ඒකේ වරදක් නැහැ. අපේ රටේ භූමිය ගුවන් සීමාව සහ ජලතලය ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජන ආකාරයට මෙහෙවන්නට ලංකාවේ ආණ්ඩුවක් ඉඩ දෙනවා නම් ඒකට විරුද්ධව ඉන්දියාව ක්‍රියාමාර්ග ගන්නවා. අනිත් පැත්තේ චීන සම්බන්ධව ඔක තමයි තියෙන්නේ. ඉතින් අපිට රටක් හැට වැදගත් වෙන්නේ මේ කලාපීය ආරක්ෂාව ආරක්ෂා කරන්න අපි මැදිහත් වෙනවා වගේම අපේ රටේ ජනතාවගේ අභිලාෂයන් රටේ අභිලාෂයන් උපරිම ප්‍රමාණයෙන් ඉෂ්ට කරන්න අපි කොහොමද මේ වටේ රටවල් දායක කරගන්නේ කියන එක. බ්‍රික්ස් එක ඇතුලේ කලින් රටවල් පහයි නේද? බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව. හැබැයි මෑත කාලේ 2023 අගෝස්තු මාසයේදී දකුණු අප්‍රිකාවේ තිබුණු බ්‍රික්ස් සමුළුවේදී තවත් රටවල් ගණනාවක් මේකට එකතු වෙන කැමැත්ත පළ කරසක් ඒකට සම්බන්ධ කරගත්තා. ඒ රටවල් දැන් විශේෂයෙන් ගත්තොත් මැද බෙරිදි කලාපයේ තිබුණු එක්සත් අරාබි එමිරේට්ස් වගේ රටක් ඒගොල්ලෝ ඇමරිකා එක්සත් ජනපදයක වැඩ කරේ. හැබැයි අද බ්‍රික්ස් එකත් එක්ක වැඩ කරනවා. ඉතියෝපියාව, ඊජිප්තුව, ඊළඟට ඉරානය අද බ්‍රික්ස් එකත් එක්ක වැඩ කරනවා. රටවල් ගණනාවක් අද එකේ සමාජිකත්වයට ඉල්ලුම් කරලා තියෙනවා. ඒත් මේ සියලු රටවල් ගෝලීය දකුණක් පිළිබඳ ග්ලෝබල් සවුත් එකක් පිළිබඳ තමයි කතා බහ කරමින් යන්නේ. විශේෂයෙන්ම ඔය G7 රටවලට විරුද්ධ කඳවුරකට වඩා ඒකත් එක්ක යම්කිසි ආකාරයක තරංකාරීත්වයක් දෙන්න පුළුවන් විදිහට මේ රටවල් යම් දේශපාලන ආර්ථිකමය සම්බන්දතා ගොඩනගමින් යනවා. මේක ලෝක සත්‍යයක්. අන්නේ සත්‍ය තේරුම් ගත්තනම් අපි කොහොමද බලන්න ඕන කම තියෙනවා මේ සියලු රටවල් සහ සංවිධානත් එක්ක අපි අපේ සැලසුම ක්‍රියාත්මක කරන්නේ. අපේ ජාතික ජනබලවේගයේ වෙනස තමයි අපේ සැලසුමකට ආයෝජන කරනව ගන්න එක. අතීතයේ මේ රටේ සිද්ධ වෙච්ච දේ තමයි අපට ආවේ අතර මෙහෙම ආයෝජකයෙ නෙවෙයි. ඒ රටවල ජාතික අවශ්‍යතාවයන් සහ ජාතික ආරක්ෂක උපක්‍රම මත අපේ රටේ දේවල් මිලදී ගත්තා. අපේ ආණ්ඩුත් ඒවා කුණකොල්ලට වික්කා. ඕක තමයි සිද්ධ වුනේ. හැබැයි අපි කියන්නේ තාක්ෂණය සහ ප්‍රාග්ධනය අපි කැඳවගම අපේ අවශ්‍යතාවයන්. ඉන්දියාව එක්ක වැදගත්, චීනය වැදගත්, බංග්ලාදේශ අපිට වැදගත්.
මැද පෙරදිග රටවල් වැදගත් අප්‍රිකානු වෙළඳපොළ අපිට වැදගත් ලතින් ඇමරිකා අලුත් වෙළඳපොළක් ඕපන් කරන්න අපිට වැදගත් මෙන්න මේ ආකාරයට ලෝකය දිහා බලන්න තමයි ජාතික ජනබලයේ සූදානම් වෙන්නේ එතන ඔය කියන යෝජනාව ඉන්දියාවට කළාද අනිවාර්ය වශයෙන් ඇත්තටම ඉන්දියාව අපිට මේ ආරාධනාව කරන්නේ නිමේෂ් අපි ගැන නොදැන නෙමෙයිනේ ඔවුන් අපි ගැන අධ්‍යයනය කරලා තිනවා ලංකා ඉන්දියානු මහකුමරු සාරිස් කාර්යාලය ඒ වගේම ඔවුන්ගේ විවිධ සංවිධාන අපි ගැන අධ්‍යයනය කරලා අපි මොනවද මේ ප්‍රකාශ කරන්නේ අපේ දේශපාලන ප්‍රතිපත්ති මොනවද අපේ භාවිතාව මොනවද පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව තමයි අපි හිතන්නේ ඉන්දියාව කිව්වේ නැහැ අපිට ආරාධනා කරේ කියලා එතනදී අපි අපේ අදහස් හිතා විවෘතව ඉදිරිපත් කළා මං කියපු ප්‍රතිපත්ති රාමුවට යටත්ව සමහරවිට මම ඔබට කිව්වොත් ඔබතුමන් නම් මේ සංචාරයට සහභාගී වෙන්නේ මැතිවරණයක් යම් දේශපාලනික අරමුණක් මුදුන් පමුණවා ගැනීම අපේක්ෂාවෙන් කියලා දෙසැම්බර් මාසේ මුල තමයි ඉන්දියානු ආණ්ඩුව අපිට මේකට ආරාධනා කළේ නමුත් ඔබ දන්නවා අපි කාන්තා සමුළු ත්‍රිවිධ හමුදා සාමිකයේ සමුළු ඇතුළු අපි සමුළු ගණනාවක් දේශපාලන ක්‍රියාකාරම් ගණනාවක් සිදු කරමින් ඉන්නවා ඒ නිසා අපේ කැමැත්තර තමයි මේක පෙබ්‍රවාරි දක්වා කල් ගියේ ඒ අතරේ ඔබතුමාලා යෝජනා කරපු දිනේ තමයි මේ හමුව සිද්ධ වෙන්නේ ඉන්දියාව යෝජනා කරේ දෙසැම්බර් මාසෙදී එන්න කියලා නමුත් අපි මේක ටිකක් කල් දාගත්තා අපේ වැඩ පහසු සඳහා ඒ අතරේ අපිට චීන මැදිහත් ආණ්ඩුවෙන් ආරාධනාවක් ලැබුණා ඒතකොට ඒක අපි ඉක්මනට දෙසැම්බර් මාසෙම අවසන් කළා ඉතින් ඒක ඉන්දියාවට ප්‍රශ්නයක් වුණේ නැහැ ඒ කියන්නේ මෙහෙමයි අපි මේ කිසිවක් හොර රහස කරනව නෙවෙයි අපි විවෘතව අපේ මතේ රටවල් දෙකටම කියලා තියෙනවා ඔබේ නායකතුමා ඊළඟට යන රට මොකද්ද ඊළඟ රාජතාන්ත්‍රික සම්බන්ධතාවයේ සාකච්ඡා කිරීම වෙනවා අපි එක පැත්තකින් විදේශගත වෙන ලාංකිකයන් මුණ ගැසීම සඳහා තව රටවල් කීපයක් නම් කරගෙන තියෙනවා ඒකේ ආසන්නම සංචාරයක් මාර්තු මාස අග විතර ජපානයට ජපාන් ශ්‍රී ලංකා විශාල ප්‍රමාණයක් ඉන්නවා යනවා ඉතින් ඒ අතරේදී අපි ගියේ හැම රටකම ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු කොරියාවේදී ඕස්ට්‍රේලියාවේදී අපි ශ්‍රී ලාංකිකයන් මුණ ගැසෙනට අමතරව ඒ රටවල ආර්ථිකයන් පිළිබඳව විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් පිළිබඳව ඒ රටවල කෘෂිකර්මයේ පස් සම්පත් වගේ ශේෂ්ඨ දියුණු කරපු ආකාරය පිළිබඳව ඒ වගේ මේ රටවල රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් යුනිට්ස් වලට කොහොමද ඒ රටේ මැදිහත් වීම පිළිබඳවත් අපි යම් අධ්‍යයනයක් කරා නිකම්ම නිකන් ගිහිල්ලා බැලන්ස්වීමක් දෙකක් තුනක් ආමන්ත්‍ර කර එනවට අමතරව අපි රට පිළිබඳව යම් ආර්ථිකමය වශයෙන් අධ්‍යයනයක් කරන්නත් මේ අවස්ථාව ප්‍රයෝග කරගත්තා. ඉතින් අපි ජපානය තමයි ඊළඟට ආසන්න රටක් හැටියට යොදාගෙන තින්නේ. ඉදිරි මාස ඇතුළත අපේ සැලසුම් තිබෙනවා තවත් ලෝක රටවල් ගණනාවකට මෙහෙම ගමන් කරන්න. ඉතින් මෙවැනි ආකාරයේ ආරාධනා යතර ලැබෙන තව ඉඩ කඩ තියෙනවා. ඉතින් කොහොම වුණත් අපි හිතන්නේ අපට ශක්තිමත් නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ලෝකයේ රවට්ටලා ලෝකෙට බොරු කරලා මේ රට එකක් කියලා තව රටකට තව එකක් කියලා යන්න පුළුවන් ගමනක් නෙමෙයි මේ තියෙන්නේ. ඒ වගේම තමයි අද ලෝකයේ සියලු රටවල් අනික් රටවල් එක්ක ගනුදෙනු කිරීම අරමුණු කරගෙන තමයි කටයුතු කරන්න යන්නේ. ඒක ලෝක සත්‍යයි. එහෙම නැතුව නිකන් අපි අහවල් රටවත් එක්ක යන්නේ නැහැ, අහවල් රටවත් එක්ක යන්නේ නැහැ කියලා තීරමක් නැහැ. දැන් මේ එක්සත් ජාතික පක්ෂ නායකයාදීන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියුබාවේ ගිහිල්ලා කියුබාව නායකය හම්බුනහම අපි කියනවාද අන්න ජනාධිපතිතුමා කියුබාවේ ගියා දැන් එයා නිකන් මේ සමාජවාදයට ගිහින්. එහෙම අපි කියනවාද? ඒ වගේ මෝඩ නෑ අපි. හරිද? මොකද අපි දන්නවා අපි ඒ රටවලට ගිහිල්ලා සාකච්ඡා කරේ කියලා. නිමේෂ් අපි මේ මුළු මුනින්ම අපේ මේ ප්‍රතිපත්තිය අකුලවගෙන යනවා නෙමෙයි අපේ ප්‍රතිපත්තිය තියාගෙන තමයි රටවල් අපිට ආරාධනා කරන්නේ අපේ ප්‍රතිපත්තිය තියාගෙන අපි සාකච්ඡා කරන්නේ ඒ රටවල් සූදානම් සාකච්ඡා කරනවා ඇමරිකා එක්සත් ජාතීන් කිසිම රටකට ඕන විදිහට ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්තිය වෙනස් වෙන්නේ නැහැ ඒක කරන්න බෑ අපිට එහෙම කරන්න බෑ මොකද අපිට තියෙන්නේ රට පිළිබඳ දැක්මක් ලෝකයේ පිළිබඳ දැක්මක් අපිට තියෙනවා ඒ අනුව අපි ප්‍රතිපත්තිය සකස් කරලා තියෙනවා ඉතින් ඇමරිකා එක්සත් ජනපදයේ වර්තමාන තානාපතිමය ඇවිල්ලා අපිත් එක්ක වාර්කීපයක් සාකච්ඡා කළා යුරෝපීය නියෝජනය කරන රටවල්ද ගොඩක් රටවල් අපිත් එක්ක සාකච්ඡා කරා ඉතින් අපි තාම විවෘතව විවිධ කරුණු සම්බන්ධයෙන් අපි ප්‍රතිපත්ති කියලා තියෙනවා ඒ අය ඒගොල්ලන්ගේ ස්ථාවරයන් කියලා තියෙන ප්‍රශ්නයක් නේ අපිට සාකච්ඡා කරන්න පුළුවන් සමහර දේවල් තියෙනවා අපිට එකඟ වෙන්න පුළුවන් දේවල් සමහර දේවල් තියෙනවා අපේ අතර නොපෑහෙන දේවල් අපි විරුද්ධ වෙන දේවල් ඒ විරුද්ධතාවයන් තබා ගනිමින් එකඟතාවයන් ඔස්සේ ඉස්සරහට යන්නේ කොහොමද? ඒ එකඟතාවයන් හරහා අපේ රට වාසියත්පත් කරගන්නේ කොහොමද? අපිට පමණක් නෙමෙයි win win benefit වලින් අපි කොහොමද ඉස්සරහට යන්නේ කියන එක තමයි අපි සාකච්ඡා කරමින් යන්නේ. මං හිතන රට අවශ්‍ය කරන්නේ එවැනි විදේශ ප්‍රතිපත්තියක්. එහෙම නැත්නම් එක බල කඳවුරකට, එක බල කේන්ද්‍රයකට ඌමනාවට වඩා පක්ෂපාතී වීම හෝ ඒ කඳවුරට ගාල් වීම ඇතුලේ අපිට ගමනක් නැහැ. ලංකාවේ පිහිටීම වැදගත් වෙන ලංකාව විතරක් නෙමෙයි. අපේ පිහිටීම කලාපයට වැදගත්. ඉන්දියානු සාගරයට වැදගත් අපේ අවසන් විනාඩිය. ඉන්දියානු සාගරයේ සං ඉන්දියාවට සාමයට වැදගත්. අපි කටයුතු කරන්න ඕන කම තියෙන්නේ ඒක ඔළුවේ තියාගෙන. ඒක ඔළුවේ තියාගෙන කටයුතු කරොත් අපිට ගමනක් තියෙනවා. ඉතින් අපි ඉන්නේ තාම විවෘතව එවැනි ගමනක් ඉස්සරහට ගිහිලා මේ රට ලෝකේ ඉස්සරහ දැන් අත්පත් කරගෙන තියෙන කළු පැල්ලම් ඉවත් කරලා
රටේ මේ නාමය සුද්ධ පවිත්‍ර කළා අපේ මාතෘභූමියේ ඉහළ රසවත් තියෙන වැඩක ඒක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ ප්‍රතිපත්තියත් එක්ක කිසිසේත් පැහෙන්නේ නැහැ හරිද මේ ද කියන්න හදුවනේ දෙකම එකයි දැන් ශෝකකාරී ශෝක නැහැ එහෙම නැහැ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට අනුගමනය කරන එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්තියට අපි එකලා විරුද්ධයි ඒක මේ රට විනාශ කරා මේ රට බංගලොත් කරා ලෝකෙන් හුදකලා කරා ඒ නිසා තමයි මෙතනපත් වෙලා තියෙන්නේ 1977 ඉඳන් ආපු ගමනේ ප්‍රතිඵලය තමයි ගෝඨාභය රාජපක්ෂේ බුපුරලා ගියේ නිෂ්පාදනාර්ථියක් කඩාගෙන වැට්ටුවා අන්තිමට අපේ ජාති කොඩියක් ගේන්නවා මේ රටකින් බෞද්ධ කොඩියක් ගේන්න උනා ලංකාවේ සිතියම සංචාරය කරන ඒකක් ගේන්න පිට රටින් බුද්ධ ප්‍රතිමාවක් ගේන පිට රටින් නිෂ්පාදනයේ සම්පූර්ණ කඩාගෙන වැටලා තියෙන්නේ ඒවෙන් රට තමයි මේ අය රට ගෙනාවේ අපේ ප්‍රතිපත්තියක නෙමෙයි රටේ නිෂ්පාදන හා සේවාවන් දියුණු කිරීම අරමුණු කරගත් ආර්ථික ප්‍රතිපත්තියක් ඒකට ගැලපෙන විදේශ ප්‍රතිපත්තියක් ඒකට ගැලපෙන දේශපාලන සංස්කෘතියක් ඔන්න ඔය තුන් වැදෑරුම් ප්‍රතිපත්තියෝසේ තමයි අපේ රට අලුත් කරන සූදානම් වෙන්නේ හොඳයි බොහොම සූති